උනසුම්පුවත් නැරඹීමට සියත නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න නවතම පුවත් දැමූ සැනින් එසැනින් දැනගන්න බෙල් බටන් එක ක්ලික් කරන්න. ආයුබෝවන් සමත කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන්න අද අපි සූදානම්. මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල. වැටළු ආර්ථිකය ගොඩනගන්න තවදුරටත් ණය ගැනීම විකල්පයක් නෙවෙයි. ජනපති අවධාරණය කරයි. අපරාධ කරුවන් පුහුණු කරන අභ්‍යාස ආයතනය බන්ධනාගාරය බව නීතිපති දප්පොලත ලිවේරා කියයි. ආර්ථිකය හදන්න බැරි නම් අපට බාර දෙන්න සජිත් කෙන් ප්‍රකාශයක්. පොලිස් බුද්ධ්‍යංශ නිලධාරීන් දෙදෙනෙකු අනතුරටපත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නීති ශිෂ්‍යයාට ඇප. මෙරට කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට. එළඹෙන 27 වෙනිදා දිවයිනේ සියලු සිනමා ශාලා ව්‍යුර්ථ කිරීමටත් රජයෙන් අවසර. දැන් දේශීය පුවත්. අපරාධ සිදු කිරීම සඳහා පුහුණු කරන අභ්‍යාස විද්‍යාලයක් බවට බන්ධනාගාරය පත්වී ඇති බව නීතිපති දප්පොලත ලිවේරා මහතා පවසනවා. ඒ බන්ධනාගාර අධිකාරිවරුන් සමග පැවති සාකච්ඡාවකට එක්වමින් නීතිපති දප්පොලත ලිවේරා මහතා අද උදැසන කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා. ඉනතුරු බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනි මහතා සහ බන්ධනාගාර අධිකාරිවරුන් සමග සාකච්ඡාවකටද නීතිපතිවරයා එක්වුණා. මට ලොකු වගකීමක් තියෙනවා. මේක මට පුජ්ජලිකව නෙමෙයි, රටට ලොකු වගකීමක් තියෙනවා. නීති ශාස්ත්‍රයට, අපරාධ යුක්ති ක්‍රමයට මට විශාල වගකීමක් තියෙනවා. මේ රට වෙනුවෙන් මම ඒ දේ කළ යුතු වෙනවා. ගරු නීතිපතිතුමන් මට කිව්වා, මට ප්‍රසන්න එක බලන්න ඕනේ, සංචාරය කරන්න ඕනේ, මේකේ තියෙන ගැටලු මට S2න් දැකලා යම්කිසි අවබෝධයක් ගන්න ඕනේ කියලා. ඉතින් එතුමා ඒ අනුව මම සූදානම් කරා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරේ. මේ කාර්ය හරියට කරන්න අපි ඉදිරියට බලාපොරොත්තු වෙනවා නීතිපතිතුමනි. අලුත් නායකත්වය ඇති වෙලා තියෙනවා. එතකොට අපි දැන් හොයන්නේ අවංක කාර්යක්ෂම නිලධාරිය. ඍජුව කටයුතු කරන, නිත්‍යානුකූලව කටයුතු කරන අවංක නිලධාරීන් පිරිසක් බිහි කළ යුතුයි. ඒතොර තමුන්වන්සලා තමයි මේක මෙහෙවන්න ඕනේ. හරියාකාරව. ඒක හරියට කරන්න. එහෙම උනේ නැත්තම් කලින් ද මහජන විශ්වාසය මේ ආයතනය කරේ බිඳ වැටිලා පහත් තත්ත්වයක තියෙනවා. තමුන්වන්සලාගේ දායකත්වය කැපවීම නැතුව මේක කෙරෙන්නේ නැහැ. මේක ඉන්නවත් දූෂිත නිලධාරීන් පිරිසක්. ඒ නිලධාරීන් හඳුනා ගන්න ඕනේ. මේ අද අපරාධ කරුවන්ගේ ක්‍රීඩා පිටි, සෙල්ලම් පිටි, අපරාධ සිදු කිරීම සඳහා අභ්‍යාස විද්‍යාල බවට පත් වෙලා තියෙන බන්ධනාගාරය. ඒ මොකද මෙතන විනයක් නැහැ. රැඳවියන්ගේ විනයක් නැහැ. නිලධාරීන්ගේ විනයක් නැහැ. අල්ලස දූෂණයට නිලධාරීන් අබ්බැහිලා ඉන්නේ මේ මේකේ. කල්ලි හැදිලා පාතාල කල්ලි. මෙතන බන්ධනාගාරයෙන් වෙන්න ඕන කාර්යය මොකද්ද? දඩුවම් ක්‍රියාත්මක කිරීම හරි විදියට. මෙතන සෙල්ලම් පිටියක් වෙලා. පුනරුත්ථාපන හරියට සිදු වෙනවා. පුනරුත්ථාපනයක් සිදු වෙනවා නම් ඒ පුනරුත්ථාපනය වෙලා එහපත් පුරවැසියෙක් නැවත සමාජගත වෙන්න ඕනේ. ඒක වෙනවද මෙතන? ඒක වෙලා නැහැ. තමුන්වහන්සේලා නීතිය ක්‍රියාත්මක කරොත් හරි විදියට. තමුන්වහන්සේලා නීතියෙන්ම ආරක්ෂා වෙයි. ඒකයි මම කියන්නේ. මෙතන මාෆියාවක් තියෙන. පූර්ණ සහයෝගයක් දෙන්න මම ලෑස්ති. මම කැපවලා ඉන්නේ ඕන වෙලාව. තමුන්වහන්සේට කියන්නේ මම අවංක කාර්යක්ෂම නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටිනවා. මේ බන්ධනාගාරේ අපි මොකද්ද කරන්න හදන්නේ? හරි පරිපාලනයක් ඇති කරන්න. පරිපාලනය. මේක කලින් නොකරා නම් දැන්වත් කරන්න අදිෂ්ඨාන කරගන්න. නායකයෙක් හැටියට තමුන් ආදර්ශයක් දෙන්න ඕනේ පිරිසට. මෙතර බන්ධනාගාරය තුළ ඉදිරියේදී නීති විරෝධී කටයුතු සිදු නොවිය යුතු බවත් එවන් ක්‍රියා සිදු කිරීමට උපකාර කළ නිලධාරීන් කිහිප දෙනෙකුට එරෙහිව මෙවන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ඊයේ ප්‍රකාශ කළා. ඒ බන්ධනාගාර අධිකාරීවරුන් වෙනුවෙන් පැවති වැඩමුළුවකට සහභාගී වෙමින් මම මෙතන ආවේ තමුන්නාසේලාගේ හොඳගෙන ට්‍රම්පට් ගහන්න නෙමෙයි. තමුන්නාසේලාගේ අවංක නිලධාරීන් ඉන්න ඕනේ තරම්. ඒ වගේම තමුන්නාන්සේලාගේ දූෂිත නිලධාරීන් ඉන්නව ඊට වැඩිය. ආයේ
කාටවත් එක නෑ බෑ කියන්න බෑ. ඉතාමත්ම කනගාටුදායකයි. මුළු පාතාලයම රන් වෙන්නේ, ඒ වගේම කුඩු ජාවාරමම රන් වෙන්නේ, මේ හැම දෙයක්ම වෙන්නේ මේ බන්ධනාගාරය ඇතුලේ ඉඳන්. හැබැයි ඉස්සරහට වැරදි වුණොත් අපි වෙනම පැත්තකින් පරීක්ෂණ ආරම්භ කරනවා. දැනටමත් කීප දෙනෙකුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ ආරම්භ වෙලා තියෙනවා. අද ඉඳන් හරි පාර යන්න. ඉකුත් 11 වෙනිදා කොළඹ තුපුල්ල ප්‍රදේශයේදී බීමත්ව රියපදවා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අනතුරට ලක් කිරීමේ සිටිය සම්බන්ධයෙන් අතනකොටගෙන රක්ෂිත බඳනාගාරගත කර සිටි නීති ශිෂ්‍යයෙකු බව කියන තරිතු රත්වත්ත නැවතා අප මත උදාහරණ ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළා. ඉකුත් 11 වෙනිදා කොළඹ තුම්බුල්ල ප්‍රදේශයේදී බීමත්ව රියපදවා පොලිස් බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අනතුරට ලක් කිරීමේ සිටිය සම්බන්ධයෙන් අතරංගොටගෙන රක්ෂිත බඳනාගාරගත කර සිටි නීති ශිෂ්‍යයෙකු බව කියන තරින්ත රත්වත්ත නැමැතා අප මත උදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එස් ප්‍රභාකරන් මහතා අද නියෝග කළා. මීට පෙර නඩු දිනේ අධිකරණයේ විසින් කරනු ලැබූ නියෝගයකට අනුව බඳනාගාර නිලධාරීන් විසින් සැකකාර තරින්ත රත්වත්තේ නැමැතා අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 5ක් බැගින් වූ ශරීර දෙකක් මත මුදාහැරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ. එමෙන්ම අධිකරණයේ හමුවේ ඇති වූ එකඟතාවය මත සැකකාර පාර්ශ්වය විසින් එම සිටින් තුවාල ලැබූ දෙවන තුවාලකරුට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවනු ලැබුවා. අතුරුව මෙම සැකකරු සම්බන්ධයෙන් ඉදිරියේදී චෝදනා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසද මහේස්ත්‍රාත්වරයා විසින් පොලිසියට නියෝග කළා. ඉකුත් 11 වෙනිදා කොළඹ තුම්බල්ල ප්‍රදේශයේදී සිදු වූ මෙම අනතුරින් ජීවිතක්ෂයට පත් වූ ආධුනික පොලිස් කොස්තාපල්වරයා ඉකුත් 9 වෙනිදා කොළඹ ජාතික රෝහලේ සේවකයන්ට ගෙවීමට තිබූ රුපියල් ලක්ෂ 79ක් වටිනා අතිකාල මුදල් පුහුණුව ලබන විශේෂඥ වෛද්‍යවරයෙකු විසින් කොල්ලකා ත්‍රිරෝද රථයකින් පලා යන අවස්ථාවේ අදාළ ත්‍රිරෝද රථයේ ලුහුබැඳ ගොස් ඔහුව අතරංකුවට ගැනීමට කටයුතු කළ නිලධාරියායි. මොහු පොලිස් සේවය වෙනුවෙන් කැපවෙමින් විශේෂ දස්කම් පෙන්නුම් කිරීම හේතුවෙන් මියගිය ආධුනික පොලිස් කොස්තාපල් සිතුම් දුලිත යොමල් අලහපිරුම නිලධාරියා ඉකුත් 15 වෙනිදා පොලිස් සැරයන් තනතුරට උසස් කිරීමටද කටයුතු කළා. ප්‍රබල පාතාලකලී සමාජිකයෙකු වන කංචිපාණ ඉම්රාන්ගේ පියා ඝාතනය කිරීමට තත්කල බවට සැක පිට අතරංගොටගත් තවත් සැකකරුවන් තිදෙනෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමේ අනතුරුව පැය 24ක් රඳපාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර හිමිවුණා. රක්ෂිත බඳනාකාරගත කර සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කංචිපාණ ඉම්රාන්ගේ පියාට තිවුණු ආයුධයකින් පහර දී තුවාල සිදු කිරීමේ සිටියට අදාළ සැකකරුවන් කිහිප දෙනෙකු අතරංගුවටගෙන තිබෙනවා. ඒ අනුව මෙම සිටියට අදාළව පොලිසිය විසින් ඉකුත් 17 වෙනිදා අතරංගුවට ගන්නා ලද සැකකරු ඊයේ දින මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර පැය 48ක රැඳවුම් නියෝග ලබා ගත්තා. එමෙන්ම මෙම සිදුවීමට අදාළව තවත් සැකකරුවන් තිදෙනෙකු කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් තිදෙනා පැය 24 රක්රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර හිමි වුණා. ඉකුත් 17 වෙනිදා සවස 6:30ට පමණ මාලිකාවත්ත පොලිස් වසමේ සතර්ම මාවතසලදී ත්‍රිරෝද රථයකින් පැමිණි පුත්කලින් තිදෙනෙකු නිවස අසල සිටි පුත්කලයකට තිවුණු ආයුධයකින් පහර දී තුවාල සිදු කළා. මෙලෙස තුවාල ලබා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කරනු ලැබුවේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දැනට රක්ෂිත බඳනාගාරගත කර සිටින කංචිපාණි ඉම්රාන්ගේ පියා බවට අනාවරණය වුණා. මෙම සිදුවීම අසල තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුණි. මේ ආකාරයෙන් තුවාල ලැබූ කංජිපානේ ඉම්රාන්ගේ පියා මීට පෙර කංජිපානේ ඉම්රාන් බුස්ස බන්ධනාගාරයේ සිටියදී ඔහු හට ආහාර බඳුරක සඟවා දුරකථනයක් ලබා දීමට යාමේදී අතරංගුවට ගැනීමටද පොලිසිය විසින් කටයුතු කළා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ එක් වුණා. උතුරු මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම කටයුතු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් නිරීක්ෂණයට ලක් කළා. මන්තිරු 4ක් හා අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 6ක් සහිත ඉදිකිරීම ඇරඹුණු මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියරේ ඉදිකිරීම සඳහා ලබා දී ඇති කොන්ත්‍රාත් කාලය මාස 30ක්. එහිදී මධ්‍යම අධිවේගී මාර්ගයේ ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයා මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීමවල වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාට දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කළා. ඔහු සඳහන් කර සිටියේ නිසි පරිදි ඉඩම් අත්පත් කර ගැනීමකින් තොරව කොන්ත්‍රාත් පිරිනැමීම මෙම ව්‍යාපෘතිය ප්‍රමාද වීමට එක් හේතුවක් වූ බවයි. පැකේජ 4ක් යටතේ දේශීය ඉදිකිරීම් ආයතන සඳහා කොන්ත්‍රාත් ලබා දී ඇති අතර ඉන් සමහරක් ඉදිකිරීම් ආයතනවල ප්‍රගතිය සම්බන්ධයෙන් සෑහීමට පත්විය නොහැකි බවද මෙහිදී ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයා සඳහන් කළා.
මොකද මේ සමහර ඒවයි වැඩ බොහොම දුර්වලයි. ඉතින් වැඩි හරියක් කරලා තියෙනවා හොඳ සමාගම්. සමහර සමාගම් වහිලා ගිහිල්ලා තියෙනවා මොකද යාන්ත්‍රයෙන් මිනිසුන් බක්බලොත් කරලා සල්ලි දෙන්නේ නැතුව. ඉතින් මේ සල්ලි අපි දුන්න ගමන් එකට වැඩ පටන් අරගනි මම හිතන්නේ. ගොක් මේ ඉන්න අය. ඉතින් ඒක කටයුතු කරන්න අපි දැන් කටයුතු කරගෙන යනවා. මේක මම මුල්ගල දිව්වේ මම ආරම්භ කරේ මේ ඔක්කොම. ඉතින් හැබැයි යාලා තමයි වැඩ පටන් ගත්තේ. ඉතින් අපි ඒකත් කියන්න එපා. මොකද ඒකට ආණ්ඩුව පිරුණා නැත්නම් මෙලාට ඉවර කරලා දෙන්න. අපි ආණ්ඩුව තිබුණා මෙලාට ඉවරයි. ඔය පුළුවන් තරම් ඉක්මනින් ඉවර කරන්න තමයි බලාපොරොත්තු. 2017 ජනවාරි මාසයේ මෙම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම ආරම්භ කළ අතර ගිවිසුම් ප්‍රකාරව ඉදිකිරීම අවසන් වූයේ නම් 2019 ජූලි මාස වන විට මධ්‍යම අධිවේගී මාර්ගය ජනතා ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණු බව එහිදී ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් අක්‍රමාත්‍යවරයාට පැහැදිලි කළා. ආර්ථිකයේ ගොඩනැගීමේ වගකීම ක්‍රියාත්මක කිරීමට තම කණ්ඩායමට හැකි බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. තමගේ ජනබලවේගයේ අපි තරයේ හෙලා දකිනවා මා සංගක්කාර ප්‍රමුඛ ක්‍රිකට් කණ්ඩායමට අපහාසෙල්ල කිරීම පිළිබඳ අපි පැහැදිලිවම කියනවා ඒක නෙවෙයි රටේ මාතෘකාව. රටේ මාතෘකාව රට ගොඩනැගීම, රටේ ජනතාවට හයිය ලබා දීම, රටේ සංවර්ධනය සක්‍රිය කිරීම, රටේ ග්‍රාමීය නාගරික ආර්ථිකයේ පණ ගැන්වීම. ඒක තමයි මේ රජයේ ඕන, ඒක තමයි මේ රජයේ යුතුකම. මම ආණ්ඩුවට කියනවා ඔබතුමන්ලා රටේ ආර්ථිකය හදන්න බැරි නම් අනිවාර්යෙන්ම අපි හදලා පෙන්නන්නම්. අනිවාර්යෙන්ම පස් වෙනිදාක මේ රටේ ජනතාව සමගි ජනබලවේගයක ඒ උතුම් ජනවර්ම ලබා දෙනවා නුවන්මානයි කියන එක මම ඔබතුමන්ලාට කියන්න කැමති. බලයක් ඇතුවත් හෝ නැතුවත් අපි පොදු ජන සේවාව අනෙකුත් දේශපාලන පක්ෂ වගේ නෙවෙයි, බලය තිබුණත් බලය නැති වුණත් ඒ විශිෂ්ට ජනසා සේවාව අපි පොදු ජනතාවගේ දෙපතුල ළඟට ළඟා කරනවාමයි කියන එක මම ප්‍රකාශ කරනවා. මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 1948 දක්වා ඉහළ ගියා. මේ අතර කොවිඩ් 19 වෛරස් තත්ත්වය හේතුවෙන් වසා තැමුණු දිවයිනේ සියලුම සිනමා ශාලා ලබන 27 වනදා සිට ජලය විවෘත කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඊයේ දිනේ තුලදී කොවිඩ් 19 වෛරසය ආසාදිනි වූ නව ආසාදිතයින් 22 දෙනෙකු මෙරටින් හඳුනා ගැනීමට හැකි වුණා. ඊයේ දිනේ තුල හඳුනා ගැනුණු ආසාදිතයින් 22 දෙනා අතරින් ආසාදිතයින් 18 දෙනෙකුම ඩුබයි සිට මෙරටට පැමිණි පුත්කලින් වනවා. එමෙන්ම කුවෙට්හි සිට පැමිණි පුත්කලින් 2 දෙනෙකු, ලන්ඩන් සහ රුසියාවේ සිට පැමිණි පුත්කලින් 2 දෙනෙකුද ඔවුන් අතර වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. කොවිඩ් 19 වෛරසයේ සුබ වූ තවත් නාවික හමුදා සමාජිකයින් 8 දෙනෙකු රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව වෛරසයේ වැළඳි සුබ වූ නාවික හමුදා සමාජිකයින් සංඛ්‍යාව 756 දෙනෙකු බවයි නාවික හමුදා මාධ්‍යංශය සඳහන් කළේ. මේ අතර පසුගිය මේ මාස 20 වනදා නිරෝධායන කටයුතු සඳහා ඉරණමඩු කඳවුරු තුළ පිහිටා ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙත ඇතුළත් කෙරුණු නාවික හමුදා සමාජිකයින් 71 දෙනෙකු අද දින සිය නිරෝධායන කටයුතු සාර්ථක ලෙස නිමා කර සිය නිවස් බලා පිටත්ව ගියා. තවදුරටත් රෝගීන් 499 දෙනෙකු රෝහල්වල වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවන අතර පුත්කලින් 1446 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. කොරෝනා ගෝලීය වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඕස්ට්‍රේලියාවේ රැඳී සිටි තවත් ශ්‍රී ලංකිකයින් 98 දෙනෙකු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් අදාළියම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා. UL-605 දරන විශේෂ ගුවන් යානයකින් මෙම පිරිස දිවයිනට පැමිණ තිබෙනවා. මෙතර දිවයිනේ සියලුම සිනමා ශාලා ලබන 27 වනදා සිට යළි විවෘත කිරීමට රජය තීරණය කර තිබෙනවා. කොවිඩ් 19 වෛරසය හේතුවෙන් වසා දැමුණු දිවයිනේ සියලුම සිනමා හල් මෙලෙස යළි විවෘත කෙරෙන්නේ දින 105කට පසුවයි. සෞඛ්‍ය මාර්ගෝපදේශය යටතේ ඒ සඳහා අනුමැතිය ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
චීනෙන් ඊයේ දිනේදී තවත් කොරෝනා ආසාදිතයින් 32 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් ආසාදිතයින් 25 දෙනෙකුම බීජින් වසින් බවයි චීන ජාතික සෞඛ්‍ය කොමිසම ප්‍රකාශ කළේ. පෙරේදා දිනේදීද කොරෝනා ආසාදිතයින් 28 දෙනෙකු චීනෙන් හමු වූ අතර ඉන් පුත්ගලින් 21 දෙනෙකු බීජින් නුවරින් වාර්තා වුණා. කොරෝනා වෛරසයේ මූලාරම්භය වූ චීනයේ සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 83,325ක් වන අතර මරණ සංඛ්‍යාව 4,634ක්. කෙසේ නමුත් ලොව අනෙකුත් රටවල ආසාදිත සංඛ්‍යාව ඉහළ යාමත් සමග චීනය දැන් පසු වන්නේ වැඩිම පීඩාවට ලක් වූ රටවල් අතර 21 වන ස්ථානයේයි. එහෙත් මෙලෙස නව ආසාදිතයින් වාර්තා වීමත් සමග දෙවන කොරෝනා රැල්ලක් රට තුළ ඇතිවීම වැළැක්වීම සඳහා චීනය පියවර ගනිමින් සිටිනවා. ඒ සඳහා බීජින් නගරය අසන්නේ 500,000කට අධික ජනතාවට සංචාරක සීමාවන්ද පනවා ඇති බව සඳහන්. මෙවන විට ලොව පුරා COVID-19 වෛරසය ආසාදිත පුද්ගලින්ගේ සංඛ්‍යාව 85,000 ඉක්මවා ඇති අතර පුද්ගලින් 450,000කට වැඩි පිරිසක් වෛරසයෙන් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. පුර රුවන්වැලි සෑයේ පළඳවා තිබූ පැරණි චුඩාමාණික්‍ය දෙස් විදෙස් සැඳැහැවතුන්ට වන්දනාමාන කිරීම සඳහා රුවන්වැලි සෑ පුදබිමෙහි පිහිටි සුගන්ත කුටියේ තැන්පත් කිරීම සිදු කෙරුණා. රුවන්වැලි සෑ ශීර්ෂයේ පළඳවා තිබූ වසර 80ක් පැරණි චූඩාමාණික්‍ය වෙනුවට අභිනව චූඩාමාණික්‍යයක් පසුගිය වසරේ පළඳවනු ලැබුවා. අටම ස්ථානාධිපති පූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස සහ රුවන්වැලි සෑ විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන යන නායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසකත්වයෙන් මෙම පැරණි චූඩාමාණික්‍ය දෙස් විදෙස් සැදැහැවතුන්ට වන්දනාමාන කිරීම පිණිස සුගන්ධ කුටියේ තැන්පත් කිරීම ඊයේ පස්වරුවේ සිදු කෙරුණා. එක්දස් නමසය හතලිහිේදී බුරුම රාජ්‍යයෙන් පරිත්‍යාග කරන ලද මෙම ඉපර නිචූඩා මණික්කය හිට දින සිට වන්දනා කිරීමට සැදැහැවතුන්ට අවස්ථාව උදාවනවා. විශ්ව පාරමී පදනම මගින් ගිය වසරේ නොවැම්බර් මාසයේදී නව චූඩා මාණික්‍ය මහසෑයේ තැන්පත් කළ පුරුදු 80ක් පැරණි චූඩා මාණික්‍ය ඉතාම ගෞරවයෙන් මහා විහාරයේ තැන්පත් කළ තිබුණා. බුරුම රජයෙන් ලැබුණු පරිත්‍යාගයක්. රුවන්වැලි මහසෑය කියලා කියන්නේ උතුම්ම දන අසදුස මහා චෛත්‍යය බුදුරජාණන් වහන්සේගේ වැඩිම ධාතු ප්‍රමාණයක් නිධාතුක දුටුගැමුණු මහරජතුමාගේ මෝලිකත්වයෙන් ගොඩනැගූ මේ චෛත්‍යය. ඒ චෛත්‍ය බුදුනේ අවුරුදු 80ක් තරම් මහජනතාවගේ දෙන්වුන්ගේ වන්දනාමානයට පාත්‍ර වුණු මේ චූඩාමාණික්කයේ ආධ්‍යාත්මික ශක්තියත් ආගමිකාදී මම වැඩගත්. පුදු 80ක් වීම නිසා යම් කෞතුක වස්තුවකුත් එහි අන්තර්ගත වෙනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මූකිරි කළ රජ මහා විහාරයේ කඳ පුදුනේ තැන්පත් කිරීම සඳහා ශෛවමය බුදු පිළිම වහන්සේ නමක් ගුවනින් වැඩම කිරීම අද සිදු කෙරුණා. ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් මුල්කිරි කළ රජමහා විහාර කඳුමුදුනේ තැන්පත් කිරීම සඳහා කිලෝග්‍රෑම් 3,500කට ආසන්න බරකින් සහ අඩි 8ක උසින් යුතු ශෛලමය බුදු පිළිම වහන්සේ නමක් ගුවනින් අද උදෑසන වැඩම කරවීම සිදු කරනවා. ශෛලමය බුදු පිළිම වහන්සේ වීරකැටිය මන්දාදුව ක්‍රීඩාංගණයේ සිට ගුවන් සැතපුම් 3කට ආසන්න දුර ප්‍රමාණයකින් ගුවනින් රැගෙන ගොස් ගුවන් හමුදාවේ අංක 6 පියාසර පක්ෂාංගයට අයත් MI-17 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් භාවිත කරනු ලැබුවා. මෙය මෙතෙක් ශ්‍රී ලංකාවේ ගුවන් හමුදා ඉතිහාසයේ MI-17 වර්ගයේ යානයකින් ගුවනින් රැගෙන ගිය වැඩිම බර ප්‍රමාණයද වීම විශේෂත්වයක්. Dialogue home broadband hub සම්ප්‍රදායික දේශපාලනයේ වෙනසක් ඇති කිරීමට සමගි ජනබල වේගයට හැකියාව පවතින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකින් මකර මහතා පවසනවා. ඒ නුවරඑළිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වමින් අවුරුදු 30කට වැඩි කාලයක් අපේ පක්ෂයට බැරි වුණා මෙරටේ රාජ්‍ය නායකයෙක් දොරගන්න. ඇයි
ඇයි අපිට මිනිස්සු දඬුවම් දුන්නේ? අවුරුදු 30ක් අපි විපක්ෂයේ තියලා අපේ නායකයෙකුට ජනාධිපති කරගන්න බැරි වෙන්න අපි මිනිස්සුන්ට සංවේදී වුණේ නැහැ. අපි හිතියේ මහ පොළොවේ නෙමෙයි, අපි හිතියේ අහසේ අපේ නායකයෝ. වෙන ලෝකික හිතේ ඉඳගෙන මේ වෙනසක් අවශ්‍යයි. අපි යනවා නම් යන්නේ සමාජ ආර්ථික මෙහෙවරක් විප්ලවයක් මෙලට ඇති කරන්න. අපි යනවා නම් යන්නේ මෙරටේ සාම්ප්‍රදායික දේශපාලනයේ වෙනසක් ඇති කරන්න. කරුණාකරලා ඒකද ලෑස්ති නම් මගෙත් එක්ක ඉන්න කියලා සජිත් ප්‍රේමදාස කියනවා. නිසා මේ සාම්ප්‍රදායික දේශපාලනයේ වෙනසක් ඇති කරලා මේ මිනිසුන්ට ඉපාවෙච්ච ජරා දේශපාලනයේ වෙනසක් ඇති කරලා අපේ රට හොඳ හෙට දවසක් දෙන්න සජිත්ගේ අධ්‍යක්ෂ ශක්තිමත් කරන්න. මෙයන් සියල්ලටම සාන දුන්නේ පෝර ටික නැතිනම් බලු ටික ගණන් නම් රජයේ සේවකගේ පඩිය කපන්න යනවනම් මම රාජ්‍ය පරිපාලන ඇමති රජයේ සේවකගේ පඩිය රුපියල් 3000 ඉඳලා තවත් 24000කම වැඩි කරන්න අපි තීරණය ලද්දී පෙන්ෂන් කාර්යයක වැඩි කරා. මෙයන් මේ ඔක්කොම ගැපුවා. තව මාස 3ක් යනකොට රට ගෙනියන්න බෑ. නිරෝධය ආයන නීතිය තැන් තැන් වල දෙකේක විදියට ඩීල් එක කොච්චර ශක්තිමත්ද කිව්වොත් කවුද ඇදුරට දැම්මේ? වාහනේ හැම්පුණා කියලා පිටිපස්සේ ගවිලා මෝටර්සයිකල් එක හැම්පුණා කියලා චම්පි කරනවා කියලා පුරුති සාකච්ඡාවෙන් ගිහිල්ලා ගෝඩලාගේ වැඩ කරන කතා කර කර රාජිත දැම්මා. ඒ මහවැද්දෝද? හොරු වෙන්නේ සමග ජන බලයේ වැඩ කරන ඇතුලේ. රණපිරුවන්ට විරුද්ධ කිසිදු ජාත්‍යන්තර සංවිධානයක් සමග කටයුතු නොකිරීමට වත්මන් ජනාධිපතිවරයා කටයුතු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා පවසනවා. එයද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මෙම මාධ්‍ය හමුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංක සුමතිපාල සහ මොහොමඩ් මිසම්මුල් යන මහතුරුන්ද සහභාගී වුණා. විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ නිදහසින් ඉගෙන ගන්න පුළුවන් ශිෂ්‍ය පරම්පරාවක් ඇතිවිය යුතුයි කියලාම රජයක් වශයෙන් අපි ඒක සඳහා ප්‍රමුඛතාවය දීලා කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. නවක වදෙන් තොර මධ්‍යස්ථානයක් බවට විශ්වවිද්‍යාලය පත් කිරීම. පාස්කු ඉරිදා පිපිරිච්ච බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ ඇමතිවරු ඇවිල්ලා හිනාවෙවි තමයි මාධ්‍ය සාකච්ඡා තිබ්බේ. ඡන්ද ලංවෙද්දි තමයි තුමලට මේ ජන දුක හඳුනන මිනිස්සුන්ගේ හදවතේ ගැයෙන රිද්මය සියල්ල මතක් වෙන්නේ. ඉදිරි මැතිවරණයේදී අපේ රටේ මිනිස්සු යලිවතාවක් නිසි පාඩමක් වොන්ට උගන්නන බව අපට විශ්වාසයි. එක්සත් ජාතික පක්ෂයේ දලන් හිටියා තව මාස දෙක තුනකින් බලයෙන් යනවා කියලා. ඒ නිසා 2020 අයවැයක් සම්මත කරේ නැහැ ගියව රජය. 83 කළු ජූලිය වෙලාවේ දවස් 5ක් ඇඳිරි නීතිය දැම්මේ නැහැ. දේපල හානි කරා ගිනි තිබ්බා පිච්චුවා. 77න් පස්සේ ප්‍රධාන පෙළේ කිසිම කර්මාන්ත ශාලාවක් නිෂ්පාදනයක් සඳහා ලංකාවේ ඇති කරා කියලා අපිට කියන්න අමාරුයි. පැහැදිලි සැලැස්මක් නැති දෙබිඩි පිළිවෙතක් ඇති කණ්ඩායමක් තමයි විපක්ෂයේ ප්‍රධාන වශයෙන් ඉන්නේ. දැන් කියනවා ඡන්දෙන් පස්සේ ඇමරිකාවත් එක්ක ගිවිසුමක් අත්සන් කරනවා. ඒගොල්ලන්ගේ කාලේ තියදී වචනයක් කතා කරේ නෑ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා රණවිරු දිනේදී බොහොම කෙලින් කිව්වේ ලෝකේ ඕනෑම ආයතනයක් අපේ රණවිරුවන්ට විරුද්ධව කටයුතු කරනවා නම් මම ඒ ආයතනයෙන් ඉවත් වෙන්න ලෑස්තියි කියලා. එතුමා සිංහලෙන් පමණක් කියලා හිටියේ නෑ. සිංහලෙන් ඉංග්‍රීසියෙන් දෙකෙන්ම ලෝකෙට කිව්වා. එහෙම රාජ්‍ය නායකයෙක්. ඉතින් අපි ඉතාම සතුටු වෙනවා මේ අවස්ථාවේ මේ මැතිවරණය. තුනෙන් දෙකක බලයකින් වෝට්ටුව ජයග්‍රහණය කරනවා කියන එක මේ අවස්ථාවේ මම කියන්න කැමතියි. ඉදිරි මහමැතිවරණයේ සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළමු අදහස් කිහිපයක් දැන්. ජනාධිපතිතුමා පත් වෙලා සතියක් යන්න පටන් ගන්නකොට බඩු මිල ඉහවහ නැතුව වැඩි වෙන්න පටන් ගත්තා. එහෙමනම් මොකද්ද මේක කියවෙන්නේ? ඒ කියන්නේ මේ ආර්ථිකයේ කළමනාකරණය කරගන්න හරියට හසුරුව ගන්න බැරි කම. ඉතින් මට කියන්න තියෙන්නේ මේ ආර්ථිකයේ හසුරුව ගන්න බැරි නම් ජනතාවට දුක් නොදී වහාම යන්නේ කියලා තමයි මට ඉල්ලන්න තියෙන්නේ. දැන් කොවිඩ් මාරයා පරාජය කරලා ආර්ථිකය සහ අනික් කාරණා වෙත ජනාධිපතිතුමා හැරිලා තියෙනවා. ගෝඨාභය ජනාධිපතිතුමා මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරලා තියෙන්නේ. ලොකුම බලවේග ටික ඇවිල්ලා ගෝඨාභය මහත්තයා වට කරාවි. මානව හිමිකම් නඩුගෙන කියාවි. ජාත්‍යන්තර යුද අධිකරණය ගැන පෙන්නාවි. හැබැයි තමුන්නාන්සේලා ගෝඨාභය මහත්තයා වටේ පෞරක් විදිහට හිටගන්න කණ්ඩායමක් පාර්ලිමේන්තුවට යවනවා. මේ මහා මැතිවරණේ මිනිස්සු පාවිච්චි කරන්නේ නිහඬ ඡන්දය. මේ මහා මැතිවරණේ කාටවත් පාරට බැහැලා උද්ඝෝෂණ කළා, පාරට බැහැලා මහා පෙළපාලි ගිහිල්ලා සම්දර්ශන පවත්වලා මහා රැස්වීම් තියලා දැවැන්ත මැතිවරණ ව්‍යාපාර කරන්න බැරි මැතිවරණයක් තමයි මේ මහා මැතිවරණ. අපිට විශ්වාසයක් තියෙනවා මේ ඡන්දේ ඒ ජනාධිපතිවරයාත් එක්ක වැඩ කරන්න පුළුවන්. පක්ෂය මොකක් වුණත් තරුණ ශක්තිමත් දේශපාලන චරිතයකට මේ රටේ අගමැතිකම දෙන්න ජනතාව සූදානම් වෙයි කියන විශ්වාසයක් අපිට තියෙනවා. අපි මේ මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ රට ජයග්‍රහණය කළා, රටේ බලය අල්ලලා රට සංවර්ධනය කර. සමගි ජන බලවේගය අද මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ ඒ අය කියන විදියටම රට අල්ලන්න නෙමෙයි, සිරිකොත අල්ලලා සිරිකොත පේන්ට් කරා.
සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නායකත්වයෙන් මේ රටේ ආණ්ඩුවක් පිහිටවනවා අපේ ප්‍රතිවාදියා රනිල් නෙවෙයි. රනිල්ද සියල පහට අඩුයි. අතේ ඇඟිලි පහට ආසන ගන්න බෑ මම එකක් කියන්නම්. අපේ ප්‍රතිවාදියා පොහොට්ටුව පොදු ජන පෙරමුණ. තමුන්නාසර මං කියන මේ මැතිවරණය අපි දිනමු. කැපුවත් කොළ කැපුවත් දෙන කැපුවත් රතුයි කියලා කණ්ඩායමක් ඒ කාලේ හිටියා. හැබැයි අද එහෙම ඉන්න බෑ මේ රටේ ජනතාවට. මොකද හේතුව අද දේශපාලන දර්ශනයන් වෙනස් වෙමින් පවතිනවා. ඒත් එක්කම ඒ තිබ්බ එක්සත් ජාතික පක්ෂය අද නැහැ. ඒ නිසා අද අපිට එහෙම සටනක් නැහැ මේකේ. අනිවාර්යෙන් මට විශ්වාසයක් තියෙනවා සමුග ජන බලවේගය තුල අවතර මන්ත්‍රී සංඛ්‍යාවක් කෙනෙකුට අපිට වෙනත් පක්ෂත් එක්ක එකතු වෙලා 113 සම්පූර්ණ කරගන්න පුළුවන් බව මට විශ්වාසයි. කොටාබේ රාජපක්ෂ මැතිතුමාට ඡන්දය නොදුන් පිරිස් පවා ප්‍රතිපක්ෂිකෙන් පවා අතිවිශාල පිරිසක් එතුමා සමග එකතු වෙලා තිබෙනවා. පාර්ලිමේන්තු මැතිවරණයකදී ඉතිහාසයේ පෙර නොවූ බිරු බලයක් මේ වතාවේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ගොඩනැගෙන බව අනිවාර්යයි. දැන් ක්‍රීඩාපුවත්. 2011 වසරේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුදලට පාවාදීමක් සිදු වෙති බවට එවක ක්‍රීඩා මාධ්‍ය ධුරය දරූ මහින්දානන්ද අලුත්තම්බගේ මහතා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයේ විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. එම ඒකකයේ ප්‍රධානි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ.ජේ.එච්. ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේ මහින්දානන්ද අලුත්තම්බගේ මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට තීරණය කර ඇති බවයි. පසුගියදා හිටපු රාජාමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා 2011 වසරේ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය මුදලට පාවා දුන්නේයි සිදු කළ ප්‍රකාශය හේතුවෙන් මේ වන විට ක්‍රීඩා ක්ෂේත්‍රයේ මෙන්ම දේශපාලන ක්ෂේත්‍රය තුළද දැඩි කතාබහට ලක් වී තිබෙනවා. මෙම ප්‍රකාශය පිළිබඳව ක්‍රීඩා අමාත්‍ය ඩල සලහපිරුම මහතාගේ උපදෙස් මත ක්‍රීඩා අමාත්‍යංශය විශේෂ පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර තිබෙන බවයි එම අමාත්‍යංශයේ ලේකම් KDS රුවන් චන්ද්‍ර මහතා ප්‍රකාශ කළේ. මේ අතර මේ පිළිබඳව ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයේ විසින් එවකට ක්‍රීඩා අමාත්‍යවරයාව සිටි මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අපේක්ෂා කරන බව එම ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ.ජේ.එච්. ෆොන්සේකා මහතා ප්‍රකාශ කළා. මෙම ආందోళනාත්මක ප්‍රකාශය පිළිබඳව ඉන්දියා මාධ්‍ය ඇතුළු විදෙස් මාධ්‍යද වාර්තා කර තිබුණා. මේ සම්බන්ධයෙන් ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන් වන මහේල ජයවර්ධන සහ කුමාර සංගක්කාර විසින් සිය ට්විටර් ගිණුම්වල ඊයේ අදහස් පළ කර තිබුණා. මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබුණේ එම ප්‍රකාශය පිළිබඳව වහාම පරීක්ෂණයක් සිදු කළ යුතු බවයි. කෙසේ වෙතත් මේ වන විට මෙම ප්‍රකාශයත් සමග දේශපාලන වේදිකාවද උණුසුම් මූණුවරක් ගෙන තිබෙනවා. අපේ වර්තමාන ක්‍රීඩා අමාත්‍යතුමාට පුළුවන් අභ්‍යන්තරව මේ ප්‍රශ්නය ගැන සලකා බලා ලංකා ක්‍රීඩ පාලක මණ්ඩලයට දැනුවත් කරන්න මේ පැමිණිල්ල ඉදිරියට ගෙනියන්න කියලා. දැන් හිටපු ක්‍රීඩා අමාත්‍යවරය කියනවා ඉන්දියාවට ක්‍රිකට් තරගේ පාව දුන්නේ මුදලට විකුණන්නේ කියලා. ඒ ද්‍රෝහිකම කරපු මිනිස්සුන්ගේ අලගිය තැන් මුලගිය තැන් හොයාගන්න බැරුනේ කාගේ වරදින්ද? ලෝක කුසලානේ දිනාගනිපු අභිමානයයි නැති කරපු පාලකයෝ මේ රටේ මහා වීරයෝ වගේ කතා කරනවා. හිටපු ක්‍රීඩා ඇමතුමා එහෙම කියනවා නම් ඒ පිළිබඳව වහාම පරීක්ෂණයක් කළා නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. මේ ප්‍රකාශයත් එක්ක මේ එලිදරව්වත් එක්ක ශ්‍රී ලංකා ක්‍රිකට් අපහසුතාවයට පත් වෙලා තියෙනවා. දෙඹරට ගලක් ගහලා තියෙනවා මේ වෙලාවේ. ඔහු කියනවා මැච් ෆික්සිං එකක් සිද්ධ වුණා කියලා. ඒ කියන්නේ අපේ ලංකාවට ලැබෙන්න තිබ්බ ලෝක කුසලානේ ඉන්දියාවට විකුණනවා කියලා පැහැදිලිවම කියනවා. අවුරුදු 9කට පස්සම නම් මේ වෙලාවේ ක්‍රිකට් ෆෑන් කෙනෙක් විදිහට මේ කතා කරන්නේ. මම නම් කියන්නේ මේ වෙලාවේ පුළුවන් නම් ඇත්තම නැවත තරගේ මොකක් හරි channel එකකින් පෙන්විය යුතුයි. අනික එක තමයි මේ තරගේ ක්‍රීඩා කරපු ක්‍රීඩකයෝ ටික එළියට අවිලා දැන් කතා කරන්න ඕනේ. මේ කරන චෝදනාව හරි වැරදි. මේ හරි භයානකයි. අදට අපි ඔබෙන් සමගන්නවා යලිතම වෙබෝ හෙට උදැස්සන 6ට. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.